මෙවන විට සියලු වාර්තා බිඳදම මෙන් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිව කියදැයි ජනතා නැගිටීම් මානව ඉතිහාසයේ තරම්ම ඈත අතීතයකට දිව යනවා බලය ලබා ගැනීමේ එක් මාර්ගයක් ලෙස විප්ලවයන් සලකනු ලැබුවා විශේෂයෙන් ලෝක ඉතිහාසයේ බොහෝ විප්ලව ප්‍රචණ්ඩත්වයේ හා බැඳී පැවතුණා විශේෂයෙන්ම 19 වෙනි ශතවර්ෂයේ තුල බොහෝ විප්ලවවල ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රචණ්ඩත්වයයි මාලිගා ගිනි තැබීම ඝාතන ඒ අතර ප්‍රධානයි රුසියාවේ බෝල්ෂෙවික් විප්ලවයේදී සාර් රජු ඇතුළු සේවකින්ද ඝාතනය කරනු ලැබුවා සාර් රජුගේ සුරතල් බල්ලව පවා මරා පසුකාලීන ලෝක විප්ලව අරගල විමසීමේදී ඝාතන හා ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන සාධක ලෙස දකින්නට ලැබුණා විප්ලවයක් නිර්මාණය වීමට හේතු වන සාධක ගැන ලෝකේ සමාජ විද්‍යාඥයින් අතර අදත් ඒකමතික බවක් නැහැ නමුත් ආර්ථික සාධක දේශපාලන හේතු විප්ලවලට හේතු වන බව ඉතා පැහැදිලියි වඩාත්ම ප්‍රධාන වන සාධක තුන ලෙස පහත් ආර්ථික මට්ටම ප්‍රජාතාන්ත්‍රීය නොවන පාලනය රාජ්‍ය අකාර්යක්ෂමතාව හඳුනා ගන්නට පුළුවන්. අපේ රටේ ඉතිහාසයේ වෙනස් කරමින් තිබෙන අප්‍රේල් 9 විප්ලවයට මේ ප්‍රධාන සාධක තුනම බලපාපු බව අවිවාදාත්මකයි. ලෝක ඉතිහාසයේ විවිධ විප්ලව විශේෂයෙන් අරාබි වසන්තයේ තෙක් ගෙනහැර පෑමේදී ඒ බොහෝ තැන්වල ලේ සලකුණු තිබුණා. අපේ රටේ අප්‍රේල් 9 විප්ලවයේ ආරම්භ වූයේම ඉතිහාසයේ අතිශය සාමකාමී නිහඬ අරගලයක් ලෙසයි. නිහඬ විප්ලව පුරුදු නැති පාලකීන් ප්‍රතිචාර දැක්වේ ප්‍රචණ්ඩත්වයෙන්. ඒ නිසා මැයි 9 වනදා ඒ නිහඬ විප්ලවයේ ලේ වලින් සලකුණු කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මැරණඩයයි. සැබෑවටම ඉන් මේ විප්ලවෙහෙමත් නැත්තම් මේ අර්ගලය යට කරන්න බැරි වුණා හෝදන්න බැරි වුණා දිය කර හරින්න බැරි වුණා ඊට හේතුව විප්ලවයට පදනම් වූ ප්‍රධාන සාධක තුන ආර්ථික අවපාතය ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනය හා රාජ්‍ය අකාර්යක්ෂමතාව දිනපතා උග්‍ර වීමයි එහි ප්‍රතිඵලය වුණේ ජූලි 9 වෙනිදා රටම එක මිටකට එකතු වීමයි සැබෑවටම ජූලි 9 වෙනිදා මේ අපූරු විප්ලවයේද ප්‍රචණ්ඩත්වයෙන් ගිනි තැබීම් වලින් තොරව අවසන් වීමට නියමිතව තිබූ බව සත්‍යයක්. සමස්ත විප්ලවයේ තුලම වූ සංයමයේ හික්මීම වඩාත්ම ශක්තිමත් උනේ ජූලි 9 වෙනිදා එක් වූ වැඩිහිටියන් පදනම් කරගෙනයි. බාල මහලු තරුණ සියලු දෙනා එක රෑනක කුරුල්ලන්සේ විප්ලවයේ තුල ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නමුත් අවස්ථා ගණනාවකම ප්‍රචණ්ඩත්වයේ මුදාහැරීම ආරම්භ වූයේම සමහර ආරක්ෂක අංශ අතින් බව අප කවුරුත් පැහැදිලිව දුටුවා. එහිදී සමහර ආරක්ෂක අංශ නිලධාරීන් විප්ලවය හා අරගලකරුවන් හා හදවතින්ම බැඳුණු අවස්ථා තිබුණා. මේ අතර වාරයේ අගමැති රනිල්ගේ පෞද්ගලික නිවස අසලදී සිරස මාධ්‍යවේදීන්ට නින්දිත ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදු වුණේ. එය මෑත ඉතිහාසයේ අප දුටු ම්ලේච්ඡම ප්‍රහාරයක්. තනි තනි මිනිසුන් ලෙස පොලිසිය ඇතුළට ගෙන යන මිනිසුන්ට කොහොම කන්න වෙනවද කියන එකට මේ පහර දීම කදිම උදාහරණයක්. ඒත් එක්කම විදුලිය කපන්නේ නැති මේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙනවා. ඊළඟ පුදුමේ කියන්නේ මාධ්‍යවේදීන්ට පහර දෙන්නට සමත් වූ ආරක්ෂකංශ රනිල්ගේ ගේ ගිනි තියලා යන කංකලයේ මොකක්ද කියන එකයි. අන්තිමට මේ ගිනි තැබීම අරගලයේ විප්ලවකරුවන් මත පැටවීමේ මෙහෙයුමක්ද සැනකින් ක්‍රියාත්මක වනු දක්නට ලැබුණා. අද මේ අරගලයේ තුළට විවිධ සිතුම් පැතුම් දේශපාලන අරමුණු ඇත්තන් රිංගලා ඉන්නවා. ඒක ඇත්ත. මේසා විශාල තරුණ වැඩිහිටි පිරිසක් එක තැනකට එකතු වීම තුළ මිනිසුන්ව පෙරා බලලා විකා බලලා කාලා බලලා එකතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව පටු දේශපාලන නින්දිත අරමුණු ඇති අයට ඕනම කඩාකප්පල්කාරි වැඩක් කරලා එහුදෙක් අරගලකරුවන් විප්ලවකරුවන් මත පටවන්නට පුළුවන්. එවන් පැටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා කියලා අමතක කරන්නත් හොඳ නැහැ. මේසා හික්මීමක් ඇතිව ආරම්භ කළ විප්ලවේ සැබෑ අයිතිකරුවන් ගිනි තියන්න, කඩන්න, බිඳින්න, ගහන්න, මරන්න ආව අය නෙවෙයි කියලා කියන්නම අවශ්‍යයි. විප්ලවේ සැබෑ නිර්මාතෘවරුන්ගේ සැබෑ
තරුණ ජවයේ මූලිකම අරමුණු රාශියක් දැන් දිනාගෙන අවසන්. ඒ සමස්ත රාජපක්ෂ දූෂිත පවුලටම ජනතාව හමුවේ දන ගසන්නට සිදුවීම. අගමැති රනිල් හුදෙක්ම අවලංගු කාසියක් බව සනාථ කරමින් තිබීම සියල්ලට වඩා වැදගත් වනුයේ ඒකාධිපති විධායක බලතල සහිත ජනාධිපතිවරයා හුදෙක්ම නමක් පමණයි කියලා විප්ලවයේ හමුවේ සනාථ වීම. අවසන් බලය යනු ජනතා පරමාධිපත්‍ය බව සනාථ වීම. ජනතාවගේ පරමාධිපත්‍යයට ඉහලින් ව්‍යවස්ථාවක් විධායක ජනාධිපති කෙනෙක් කිසිවෙකු නැති බව සනාථ වීම. ව්‍යවස්ථාව ලිඛිත වුවද අලිඛිත වුවද රටක ව්‍යවස්ථාව යනු ජනතාවගේ අභිලාෂය ජනතාවගේ කැමැත්ත බව මේ විප්ලවයේ සනාථ කර අවසන්. දැන් අප සිටින්නේ ජයග්‍රහණය තුල නම් නෙවෙයි. මේ ගෙවෙන්නේ සංක්‍රාන්ති සමයයි. ගන්ධබ්බ අවදියයි. ජයග්‍රහණයෙන් අවසන් වීමට නම් යලි හොරෙකුට හොරකමට නම ගෑවුන අයකුට බලය දිය යුතු නැත. ප්‍රශ්නය ඇත්තේ හොරා කන්න බැරි ක්‍රමයක් සිස්ටම් එකක් ස්ථාපිත කර ගැනීමයි. තනි පුද්ගල විශ්වාසය අතහැර අල්පෙනෙත්තක්වත් හොරා ගත්තොත් ඊට තනතුරු තරාතිරම් නැතිව දඬුවම් කරන්න සිස්ටම් එකක් හදන්න දැන් පෙරමුණ ගන්නටම අවශ්‍යයි. ඒ වගේම හොරකම් කළ සියලු ධනය රාජසන්තක කරන ක්‍රමයක් නිර්මාණය කළ පසු පමණයි මේ විප්ලවය ජයග්‍රහණයෙන් අවසන් වනුයේ.